Hi friends, I am the sister of Aurud Balagan. I am very tough superhero movie. Gatta mai me Godzilla X Con the new empire giani. This me chitra party at ekka ma monster vs ka patta luku avadane kavela tiyena. Monster vs ke inne tai kai jura. Eman netan python to sambandhit na avadane nisa. Pihitua me sambandhe video ka karan on gira. Adi je me karan last to inne monster vs ke hamvela tiyena balavata sadan da pas da hadena agena. හැබැයි මෙතනින් මම කියන්න ඕන දේවල් කීපයක් තියෙනවා. මේ විදිහෙන් මම කතා කරන්නේ මොන්ස්ටර් වර්ස් එකේ ඉන්න හැඩල ගැන විතරයි. ඒ කියන්නේ මොන්ස්ටර් වර්ස් එකට කලින් හිටිච්ච ටෝහෝ යුනිවර්ස් එකේ හැඩල ගැන මම කතා කරන්නේ නැහැ. අනිත් එක හැඩල විතරක් නෙමෙයි. මොන්ස්ටර් වර්ස් එකේ හම්බෙන්න පුළුවන් ඒලියන්ස් වගේම මෙකා ගොඩ්සිලා වගේ රොබෝට්ස් ගැන මම කතා කරනවා. ඒ වගේම තමයි ඉස්සරහට බලා ගන්න හම්බෙන හැඩල ගැන සහ කොමික් කොහෙද බලන්න ගැනත් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. රෝඩන් කියන්නේ ටිරසෝරස් වලට අතිශයම සමාන හැඩල් කෙනෙක්. මොන්ස්ටර් වර්ස් එකේදී මෙයා අපිට දකින්න ලැබෙන්නේ 2019 කොස්ටිලා කිං ඔෆ් මොන්ස්ටර්ස් movie එකේ. මෙයා ජීවත් වෙන්නේ මෙයා ඉපදුණු මෙක්සිකෝ වල තියෙන ගිනි කන්දක් ඇතුළේ. මේක තුල ජීවත් වීම නිසා මෙයාගේ ශරීරය අධික උෂ්ණත්වයකට රෝදන විදියට හැඩගැහෙනවා. මෙයාගේ ප්‍රධානතම හැකියාව වෙන්නේ මේකමයි. මෙයාගේ ශාරීරික ඇතුලේ සෙල්සියස් අංශක 1200ක පමණ උෂ්ණත්වයක් තියෙනවා. ඒ වගේම මෙයාට පියාඹීම වගේ සිලිකෝන් දිකිරීමට හා කිනගති පුරීමට වගේ දේවලුත් කරන්න පුළුවන්. මෙයාගේ දුර්වලතා දිහා බලා ගන්න ලැබෙන්නේ මෙයාගේ හම් සිදුරු කරන්න පුළුවන් වුණ මෝටරා විතරයි. ඊට අමතරව ඇල්ෆ්‍රෙඩ් තියෙන අධික පක්ෂපාතීකමත් මෙයාගේ දුර්වලතාවක් දිහා බල දකින්න පුළුවන්. අංකට මෝටරා මොන්ස්ටර් වර්ස් වල ඉන්න ප්‍රධානම මොන්ස්ටර් කෙනෙක් තමයි මෝට්‍රා කියන්නේ. මෙයා අති දැවැන්ත සලබේකට සමාන ෆීමේල් නඩුන් කෙනෙක්. මෙයාට ඔරිජින් ස්ටෝරිස් කිහිපයක් තිබුණත් මොන්ස්ටර් වර්ස් ඔරිජින් එකේදී මෝට්‍රා කියන්නේ යුනාන් වැසි වනාන්තරයේ ආශ්‍රිත ජීවත් වෙන ජනතා විසින් දේවත්වයට නදහන නඩුන් කෙනෙක්. ගොඩක් මිතුලොජි වල මෙයාව බලා ගන්න ලැබෙන තියෙනවා. ඒ වගේම පෞරාණික යුගවල ඉඳලම මෙයා ගොඩ්සිලාට පක්ෂපාතී ජීවියෙක්. ඒ වගේම මනුෂ්‍ය වර්ගයත් එක්ක මිත්‍රශීලී කරුණාවන්ත ජීවියෙක්. මෙයාගේ පවර්ස් කියන බැලුවොත් මෙයා අමරණීයයි. මෙයාගේ ජීවිතය ලයිෆ් සර්කල් එකක් හරහා ගෙවෙන නිසා මෙයාට තියෙන්නේ අමරණීය ජීවිතයක් කියලා හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ගෝඩ් රේස්, සිල්ක්, එනර්ජි එක්ස්චේන්ජ් සහ ටෙලිපතී පවර්ස් උත් මෙයාගේ පවර්ස් කියලා දක්වන්න පුළුවන්. විද්‍යුත්ක් විදියට අධික උෂ්ණත්වය හා ගිඩෝරාවේ ග්‍රැවිටි බීම් එක දක්වන්න පුළුවන්. අංක 7 කොන්. කොන් කියන්නේ මොන්ස්ටර් වර්ස් එකේ ඉන්න උපයෝගම රටන් කියලා කියන්න පුළුවන්. මොන්ස්ටර් වර්ස් ඔරිජින් එකේදී කොන් කියන්නේ ටයිටනස් කොන් කියන ටයිටන් ස්පීෂීස් එකේ අවසාන ටයිටන්. මෙයාගේ හලෝ එර්ත් එකේ ඉඳලා ආව ඉවරයක් කරා තමයි මෙයාගේ ස්පීෂීස් එක ස්කාල් අයලන්ඩ් එකට එන්නේ. පස්සේ කාලෙක ඒ ඉවරේ හරහාම එන ස්කල් ක්‍රෝලර්ස්ලත් එක්ක ඇති වුණ යුද්ධෙකින් මෙයාගේ රේස් එක වද වෙලා ගියත් කොන් ඉතිරි වෙනවා. කොන් අතින් පැටර්න්ස් වල වගේම සුපර් නැචරල් පවර්ස් නැහැ. කොන්ගේ ලුකුම ඇබිලිටි එක තමයි එයාගේ ඉන්ටෙලිජන්ස් එක. හෑන්ඩ් ටු හෑන්ඩ් කොම්බැට් වල තියෙන හැකියාවත් උපන් යූස් කරන් තියෙන හැකියාවත් මේකෙම කොටසක්. මීට අමතරව ඇසිඩිටි, බ්‍රූටලිටි,
කමියුනිකේෂන් ස්කිල්ස් වගේම ඇල්ෆා රයිඩන් කෙනෙක් වීමත් බලා ගන්න පුළුවන්. මෙයාගේ දුර්වලතා තමයි ගණකම අඩු ස්කින් එක හා සුපර් නැචරල් පවර්ස් නැතිවීම. අංක 6 ස්කාකින්. ස්කාකින් වල දැක ගන්න ලැබෙන්නේ ඉස්සරහ එන්න තියෙන ගොඩ්සිලා එක්ස් කොන් මූවී එකේ. ඒ නිසා පොල් ඔරිජින් එකක් තාම හරියට දන්නේ නැහැ. දැනට ලැබෙන සිවුන් තොරතුරු වල හැටියට ස්කාකින් කියන්නේ ඔරන් හොටන් කෙනෙක්ට සමාන සර්ජන් රේස් එකකින් වගේම සැවතගෙන එන කොන්ට් සමාන හැකියාවන් තියෙන ස්කාකින් කෙනෙක් ජීවි. විශේෂත්වය තමයි ස්කාකින් දැනට පෙන්වලා තියෙන හැම හරින් කෙනෙක්ටම වඩා බුද්ධිමත්. ඒ වගේම හරිම කූරයි. මෙයා හෙලෝ වර්ල්ඩ් එක පාලනය කරන කුරුළු පාලකෙක් විදිහට තමයි බලා ගන්න ලැබෙන්නේ. තවත් විශේෂත්වයක් තමයි ස්කාකින් ගොඩ්සිලාට වඩා උස රැකින්කේ. අංක 5 මෙකා ගොඩ්සිලා. මෙකා ගොඩ්සිලා කියන්නේ ගොඩ්සිලා vs කොම් මූවී එකේ බලා ගන්න ලැබුණ මේන් වීලර්. මෙයාව මිනිසුන්ට හානි කරලා රටනලා විනාශ කරන්න හිතාගෙන එපෙක්ස් සයිබර්නටික්ස් එකෙන් තමයි නිර්මාණය කරන්නේ. මෙයාව නිර්මාණය කරන්න චින්චිඩෝරගේ අවශේෂ භාවිත කරපු නිසා එයා නරක අතර හැරෙනවා. හරියාකාරම ටයිටන් කෙනෙක් නොවුනත් මෙයා ටයිටන් ජෙන්ස් තියෙනවා. මෙයාගේ පවර්ස් හැටියට ප්‍රෝටෝන් ස්ක්‍රීම් කැනෝන් කියන එනර්ජි බීම් එක බස්සෝ ක්ලෝස් පෝසල් බ්ලේඩ්ස් වගේම ජෙට් බූස්ටර්ස් සහ ට්‍රේනර් ඩිල් බලා ගන්න පුළුවන්. මෙයාටගේ මිසයිල් ලොන්චර්ස් සහ ජුග්ලි ග්‍රයින්ඩර්ස් කියන ඒවාත් අපිට බලා ගන්න පුළුවන්. මෙයාගේ වීක්නස් එකක් හැටියට කන්ට්‍රෝල් පැනල් එකට වෙන ඩැමේජස් එනර්ජි කන්සම්ප්ෂන් හා කොංගේ පොළව දක්වන්න පුළුවන්. මියුටෝ ප්‍රයිම්. මියුටෝ ප්‍රයිම් කියන්නේ ගොඩ්සිලා ආෆ්ටර් ෂොක් කියන චිත්‍ර කතාවෙන් හඳුන්වලා දුන්න ටයිටන් කෙනෙක්. 2014 ගොඩ්සිලා මූවී එකේ බලා ගන්න හැමෝම මියුටෝ කියන ජීවීන්ගේ ප්‍රයිම් ජීවීෙක්. එයා තමයි ගොඩ්සිලාට කලින් හිටපු ගොඩ්සිලා ජීවියව මරලා දැම්මේ. ඒකෙන් හිතා ගන්න පුළුවන් නේ මූ කොච්චර පවර්ෆුල්ද කියලා. ඒ වගේම මූට ඒක්කුවක් ඇති කරන්න හැකියාවක් තියෙනවා. ඊට අමතරව සොනික් රෝ බයෝටෙරස්ට්‍රියල් නේච රිප්‍රොඩක්ෂන් වගේ හැකියාවලුත් තියෙනවා. උන්ගේ වීක්නස් තමයි මෘදු මස්ති වීම සහ ලේසියෙන් හානි කිරීමට හැකියවීම රම්ස් ඔෆ් රයිජින් යන උපකරණ වගේ. අංක 3 ගොඩ්සිලා. ගොඩ්සිලා ගැන දන්නේ නැති කෙනෙක් නෑනේ. මොන්ස්ටර්වර්ස් ඔරිජිනල් උදි ගොඩ්සිලා කියන්නේ ටයිටන් කෙනෙක්. නිකම්ම හැටින් කෙනෙක් නෙමෙයි. මෙයා ඇල්ෆා ටයිටන් කෙනෙක්. ඒ කියන්නේ අනිත් ටයිටන්ලට අතර නායකයෙක්. වර්තමානයේ ඉන්න මොන්ස්ටර්ස්ලාගේ කින් තමයි මේ ගොඩ්සිලා කියන්නේ. ඒ වගේම ගොඩ්සිලා කියන්නේ ආගේ ටයිටන් ප්‍රෙස් එක වෙන ගොජාරස් එකේ අන්තිමයා. ගොඩ්සිලාගේ පවර්ස් විදිහට ඇටොමික් බුලට් එක, රේඩියේෂන් ස්ට්‍රීම්, නියුක්ලියර් පල්ස් වගේ පවර්ස් කීපම බලා ගන්න ලැබෙනවා. අංක 2 කින්චිඩෝරා. කින්චිඩෝරාව හැරෙන කෙනෙක් විදිහට හැදින්න උවත් ඇත්තටම මෙයා ඒලියන් කෙනෙක්. මෙයා අපිට මොන්ස්ටර්ස් එකේ බලා ගන්න හැම වෙලෙම 2009 ගොඩ්සිලාට ක්‍රීම් ඔෆ් මොන්ස්ටර්ස් මූවී එකේ. මෙයා ගොඩ කාලකට කලින් ඇත් එකට ආවත් මෙයාව ගොඩ්සිලා විසින් පරාජය කරලා අයස් වල හිර කරනවා. මෙයාගේ පවර්ස් විදිහට ග්‍රැවිටි බීම්, හරිකේන් වින්ස්, එනර්ජි ඩ්‍රේන් හා රීජෙනරේෂන් බලා ගන්න හොලු. අංක 1 ෂීමු. ෂීමු කියන්නේ ඉදිරියේ එන්න නියමිත ගොඩ්සිලා එක්ස් කොන් මූවී එකේ ඉන්න විලන්. ස්කාකින්ගේ වගේම මෙයාගේ විස්තර සීනුතයි. දැනට කම්ෆෝම් වෙලා තියෙන තොරතුරු හැටියට චීමු තමයි පෘථිවියේ පළවෙනි ටයිටන්. ඒ වගේම මෙයා ඔරිජිනල් ටයිටන්. ඒ කියන්නේ ෆවුන්ඩින් ටයිටන් ලගින් කෙනෙක්. මෙයාගේ පවර්ස් වල හැටියට අයිස් බ්ලිට් එක කම්ෆෝම් වෙලා තියෙනවා. පළවෙනි ටයිටන් නිසා මෝ ගොඩ්සිලාට වඩා පවර්ෆුල්. ඉතින් ෆෑන්ස් ඔන්න ඔක තමයි අපිට මොන්ස්ටර්ස් එක ගැන කියන්න තියෙන වීඩියෝ එක. වීඩියෝ එක දැන ලයික් කරන්න, කමෙන්ට් කරන්න, වගේම ෂෙයාර් කරන්න කියලා අපිට කරනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හැමෝම ගුඩ් බයි.